අදසිට දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක් වෙළඳ පොළට නිකුත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. ලබන 15 හා 17 අතර කාලයේදී මෙරටට පැමිණීමට නියමිත ඩීසල් රැගත් නෞකාවට හා 22 හා 24 කාලයේදී පැමිණීමට නියමිත පෙට්‍රල් රැගත් නෞකාවට සියලු ගෙවීම් සිදු කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළා. 15 හා 17 අතර කාලයේ පැමිණීමට නියමිත ඩීසල් රැගත් නෞකාවට හා 17 හා 19 අතර කාලයේ පැමිණීමට නියමිත පෙට්‍රල් රැගත් නෞකාවට පසුගිය සතියේදී අතිකරම් මුදල් ගෙවා තිබෙනවා. 17 හා 19 අතර පැමිණීමට නියමිත පෙට්‍රල් රැගත් නෞකාවේ ඉතිරි ගෙවීම් හෙට දිනේදී සිදු කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. එමෙන්ම 12ත් 15ත් අතර කාලයේදී ඩීසල්, 14ත් 16ත් අතර කාලයේදී දැවිතෙල් හා 15ත් 17ත් අතර කාලයේදී බොරතෙල් රැගත් නෞකා දිවයිනට ළඟාවීමට නියමිතයි. ඒවායේ ගෙවීම් කටයුතු නෞකා මෙරටට පැමිණීමෙන් පසු ගෙවීමට නියමිත බවයි අමාත්‍යවරයා පැවසුවේ. අනුරාධපුර ප්‍රදේශයේ ඉන්ධන ලබා ගැනීම සඳහා පෝලිම්වල ජනතාව මෙවන විටත් රැඳී සිටිනවා. තම දරුවන් රැගෙන ඉන්ධන පෝලිමේ සිටින දෙමාපියන් ආපසු හරවා යැවීමට පිරිසක් කටයුතු කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මේ හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයන් කිහිපයක්ද ඇතිව තිබෙනවා. වැලිමඩ නගරයේ ඉන්ධන පෙරවුම් හලට දින 5කට පසු පෙට්‍රල් තොගයක් ලැබුණු අතර පොලිම්වල සිටි පිරිස් ඉන්ධන ලබා ගැනීමට යාමේදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. හොරණ නගරයේ IOC ඉන්ධන පිරවුම් හල අසල සතියක පමණ කාලයක සිට ජනතාව කිලෝමීටර 2කට අධික පොලිම්වල රැඳී සිටිනවා. හැටන් IOC ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීමත් සමග පොලිම්වල රැඳී සිටි පිරිස් හැටන් නගරයේ පැති වීදිය සම්පූර්ණයෙන්ම වසා දමමින් විරෝධතාවක නිරත වුණා. වැඩිමිලට අලෙවි කිරීම සඳහා බණ්ඩාරවෙල IOC ඉන්ධන පිරවුම් හලේ පිටුපස කොටසේ සහ ලොරි රථයක් තුළ සංගවාගෙන තිබූ ඩීසල් තොගයක් හා ලව් ගෑස් සිලින්ඩර තොගයක් බණ්ඩාරවෙල පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා. දින ගණනාවක් පොලිමේ රැඳී සිටි ජනතාවට ඉන්ධන ලබා නොදී මෙලෙස සංගවාගෙන සිට ඇති බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවටගත් තොගයට ඉන්ධන ලීටර 960ක් සහ ගෑස් සිලින්ඩර 14ක් ඇතුළත්. රත්නපුර බලංගොඩ ප්‍රධාන මාර්ගයේ දෙල්ගස් හන්දිය ප්‍රදේශයේ විරෝධතාවක් පැවැත්වුණා. ඉන්ධන ලබා ගැනීමට පොලිම්වල සිටි ජනතාවට ඉන්ධන නොලැබීම හේතුවෙනුයි මාර්ගය හරස් කර විරෝධතාවයේ නිරත වුණේ. මේ හේතුවෙන් ගමනාගමනයට දැඩි බාධා එල්ල වුණා. අම්බලන්ගොඩ IOC ඉන්ධන පිරවුම් හලට පෙට්‍රල් ලැබීමත් සමග ජනතාවට ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ආරම්භ කෙරුණා.